ප්‍රාර්ථනා කරනවා සැබට සුවදායි උදෑසනක් වෙන්න කියලා. උදෑසන ඔබ අප සිදු කරන පත්තර ගනුදෙනුවට සූදානම්. මේ පත්තර ගනුදෙනුව ඔබේ දෛනිකාංගයක් බවට පත් වෙලා තිබෙනවා. වැදගත්. මොකද දවසේ සිදුවීම් මාලාව, දවසේ පුවත්, ඒ පෙර දවසේ සිදුවීම් මාලාව ඔබට දැනගන්නට පුළුවන්කම තියෙන හොඳම තැන. අපි ආරම්භය ගමු. කොහෙටද අපි මුලින්ම යන්නේ? අපි කතා කරමු ඊයේ දවසේදී නැවත කතාබහට ලක් වුණු, නැවත අවධානයට පාත්‍ර වුණු අර්ජුන් මහේන්ද්‍රන්ගේ සිද්ධියෙන්. සිද්ධීන් කීපයක් තියෙනවා අපි පත්තර දෙකකින් නුපුටා ගන්න සූදානම්. අද දිවයින ප්‍රධාන ශීර්ෂ පාඨය මහේන්ද්‍රන්ගේ වරෙන්තුවට මොකද වුණේ? ඒජේ අබේනායක ලියන්න. ඔහු ලංකාවට ගෙන්වීමට ගත් පියවර කියන්න. කොළඹ මහේස්ත්‍රාත් නීතිපතිට නියෝග කරනවා. දඳුම්කර වංචාව සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ පළම්වන සැක්කාර හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තු නියෝග ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති පියවර හා ඔහු ශ්‍රී ලංකාවට පිටුවහල් කර ගැනීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ලබන 30 වෙනිදා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරුවරිය ඊයේ නීතිපතිවරයාට නියෝග කරනවා. මහේන්ද්‍රන්ගේ වරෙන්තුවට මොකද වුණේ? ඔහු ලංකාවට ගෙන්වීමට ගත් පියවර කියන්න. කොළඹ මහේස්ත්‍රාත් නීතිපතිට නියෝග කරයි. එමයි අද දිවයින ප්‍රධාන ශීර්ෂ පාඨය එළිය. ඒ අතරේ ඒ කාරණාවේ තවත් එකක්, මහේන්ද්‍රන්ගේ එල්ලීමක් අද ලංකාදීපයේ එතනින් තමයි ශීර්ෂ පාඨය අරගෙන තියෙන්නේ. මහේන්ද්‍රන් සාක්කි වරෙන්තු පිටපත් ඉල්ලයි නිමන්ති රණසිංහ සටහන් තබන්. ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් තමාට එරෙහිව ඇති චෝදනාවලට අදාළ සාක්ෂිවල සහ ශ්‍රී ලංකා අධිකරණයෙන් නිකුත් කර ඇති වරෙන්තුවේ පිටපත් ලබා දෙන ලෙස ජාත්‍යන්තර පොලිස් මූලස්ථානයෙන් ඉල්ලීමක් කර ඇතැයි නීතිපතිවරයා නියෝග කරමින් අධිකරණයේ පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරියට ඊයේ දැනුම් දෙනවා. මහේන්ද්‍රන් සාක්කි වරෙන්තු පිටපත් ඉල්ලයි කියලයි අදාළ සටහනේ තියෙන්නේ. ඒ මහේන්ද්‍රන් ගැන කතා. ඊළඟට අපි වෙනත් කතාවකට යමු. අද මව්බිම් පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨ දෙකින් එකටයි ළඟා වෙන්නේ. ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ ස්මාරකයේ ඉදිකිරීම ගෝටාට නිකුත් කළ නොතිසියාව ලඟුයි. කවින්ද්‍යා පෙරේරා ලියන. අනිත් 6 දෙනාටත් නොතිසි නිකුත් කිරීම නෛතික වරදක්. කොළඹ මහේස්ත්‍රාත්ගෙන් නියෝගයක්. වීරකැටියේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ ස්මාරකයේ පිළිබඳවයි වර්තාවේ වැඩිදුරටත් සඳහන් කරන අයුරු දක්නට ලැබෙන්නේ. ඒ පිළිබඳ වර්තාවයි ඔබ අද මව්බිම් පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයෙන් දැක්ගන්නේ. අපි ඒක කියවන්නම්. වීරකැටියේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ ස්මාරකයේ ඉදිකිරීමේදී රජයේ මුදල් රුපියල් මිලියන 90ක් අවභාවිතා කළායයි කියන සිද්ධියට අදාළව සැක්කරුවේ කුලසට නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සැප්තැම්බර් 7 වෙනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නිකුත් කර තිබූ නොතිසිය නීත්‍යානුකූල නොවන බව සඳහන් කළ කොළඹ මහේස්ත්‍රාත්වරයා අදාළ නොතිසිය අවලං කිරීමට ඊයේ නියෝග කරනවා. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය විසින් මෝසම් පත්‍රයක් ගොනු කරමින් අදාළ නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කර සිටියා කියලයි මේ තුළින් දක්නට ලැබේ. එයාද මව්බිම් ප්‍රධාන ශීර්ෂ පාඨ දෙකින් එකක්. ඊළඟට අපි නැවත යනවා දිවයින පත්තරේට. ශ්‍රී ලංකන් හිටපු සභාපතිගෙන් කොමිසමේ විමර්ශනාංශයට ප්‍රකාශයක් ලියන්නේ ශ්‍යාම් නුවන්. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ ඊයේ ශ්‍රී ලංකන් ගුවන් මිහින් ලංකා ජනාධිපති කොමිසමේ විමර්ශන ඒකකයේ හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දුන්නා. පෞගිය දවසල සෑහෙන කතාබහට ලක් වුණු කොමිසමක්, ඒ කියන්නේ කොමිසමේ කාරණා ගණනාවක් නේ, ගුවන් යානා පිළිබඳව, ගුවන් යානාවක් යන ගමනක් වෙනස් කිරීමක් පිළිබඳව ඔවැනි කාරණා කීපයක්ම සාකච්ඡාවට ලක් වුණා. ඒ අතරේ ඊයේ දවසේ සිදුවීමයි. මේ අතර ඊයේ පාර්ලිමේන්තුව පැත්තට පොඩ්ඩකට යමුද? ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේ උත්තර තැබීම, ඒ උත්තර ලබා දෙන්නට කල් ගැනීම කොයි තරම්නම් දීර්ඝව ඇදෙනවාද? ඒක මාර ඉලාස්ටික්යක්, සාමාන්‍ය ඉලාස්ටික්යක් නෙවෙයි. මෙයන් මන්ත්‍රී චමින්ද අවුරුදු දෙකහමාරකට පෙර ඇසූ ප්‍රශ්නයට ඇමති ෆයිසර් යලිත් කල් ගනි. චාමර සම්පත් ලියන්. වැඩේ කියන්නේ මම පිළිතුරු කියවලා අතුරු ප්‍රශ්නත් මම මහන්නද කියලා චමින්ද ෆයිසර්ගෙන් අහනවා. ඌව පළාත් සභාවේ සිදු ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදු කළ විගණන පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි
වසර දෙකහමාරකට පෙර අසන ලද ප්‍රශ්නයට පිළිතුරු නොදී පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසල් මුස්තාෆා නැවත වරක් කල් ගත්තා කියලා දාලා තියෙනවා. අවුරුදු දෙකහමාරකට පෙර ඇසු ප්‍රශ්නයකට නැවත කල් අරන් ප්‍රශ්නේ ආපු එක්කෙනා කියනවා පිළිතුර යාම කියවල අතුරු ප්‍රශ්නත් අහන්නද කියලා. මාරයිනේ. ඒ අතරේ විගණකාධිපතිගේ වැටුප් දීමනා ගෙවීමේ යෝජනාව ආණ්ඩුව ඉල්ලාස් කරගනි. චාමුර සම්පත් ලියන්. රජයේ විගණකාධිපති ගාමිණී විජේසිංහ වෙත මාසික වැටුප්පා දීමනා ගෙවීම සඳහා පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට ඉදිරිපත් කර තිබූ යෝජනාව ආණ්ඩුව විසින් ඊයේ ඉල්ලාස් කරගන්. සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල විසින් එම යෝජනාව ඉල්ලාස් කරගත් අතර එලෙස ඉල්ලාස් කර ගැනීමට හේතුව ජනතා විමුක්ති පෙරමුණ විසින් විමසා සිටියද ආණ්ඩු පාර්ශ්වයෙන් ඒට පිළිතුරක් නොලැබුණි. මේක පළිගැනීමක්. ජයපනායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආණ්ඩු කුමාර දිසානායක කියනවා. විගණකාධිපතිගේ වැටුප් දීමනා ගෙවීමේ යෝජනාවයි ආණ්ඩුව ඉල්ලාස් කරගන්. ඒ විදිහට අර මන්ත්‍රීවරුන්ගේ දීමනා දැන් මේ ඉල්ලාස් කරගත්ත තැනත්ත කවුද? සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල එම යෝජනාව ඉල්ලාස් කරගත්ත කියලා කියන්නේ. දැන් ඒ අය අර මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳව කතා බහේදී මේ අර ඊට ඉස්සෙල්ලා තියෙන කාරණාවක් විනිසුරුවරුන්ගේ වැටුප් වැඩි වෙනකොට මේකත් වැඩි වෙනවා නේ. ඒවා සාධාරණී සාධනීයකරණය කරන්නට ගත්ත උත්සාහයන් පිළිබඳව බොහෝතකට මතක් වුණා. දැන් අපිට තියෙනවා වැඩක් කතා කරන්න. මොකක්ද දන්නවද? සීමා නිර්ණ වාර්තාව අද පාර්ලිමේන්තුවට එන්න තියෙන්නේ. එයිදෝ නොයිදෝ මගේ ප්‍රශ්නාර්ථය ඒ විදිහට ඉතුරු කළා ඉස්සරහට යන්න සූදානම් වෙනවා. වැඩේ කියන්නේ ආණ්ඩු විසින්මන ගේන්න හදන්නේ. අර යහපාලනේ දෙපැත්තක් තියෙනවනේ, කොළ සහ නිල්. කොළ සෙට් එක අකමැති. ෆයිසර්ගේ සීමා නිර්ණ වාර්තාවට එජාපේ විරුද්ධයි. අංජුල මහීකලියන්. පළාත් සභා මැතිවරණය කොට්ටාශ ක්‍රමයට පැවැත්වීම සඳහා පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසල් මුස්තාෆා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සීමා නිර්ණ කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරමින් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඊයේ ඒකමතිකව තීරණය කරලා තියෙනවා. මෙන්න වැඩක්. එකයිත් එතකොට කොයි තැනකට යයිද? කලින් කියන්න අවශ්‍ය නැහැ. අපි බලාගෙනමු අදනේ දවස ෆයිසර්ගේ සීමා නිර්ණ වාර්තාවට එක්සත් ජාතික පක්ෂය විරුද්ධයි. දැන් මේ පළාත් සභා මැතිවරණයට අදාළයි මේ කාරණාව. හොඳේ එතකොට නැත්තම් සීමා නිර්ණය කොහම හරි හැටි අවබෝධයක් සමහරුන්ට නොයන්න පුළුවන්. මේ සීමා නිර්ණ කළානේ, ඒ කාරණාවත් එක්ක කතන්දරේ. ඒ අතරේ ෆයිසර්ගේ සීමා නිර්ණ වාර්තාව ඒකාබද්ධයත් විරුද්ධයි. නාලක සංජීව ලියයි. නව මැතිවරණ ක්‍රම යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා අද පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට ගනු ලබන සීමා නිර්ණ කමිටු වාර්තාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා. තුනෙන් දෙකක් ඕනේ. UNP විරුද්ධයි, ඒකාබද්ධ විපක්ෂයත් විරුද්ධයි. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ක්‍රමයට කැමති වාර්තාව පෙරදුනොත් විකල්පයක්. ඇමති මහින්ද සමරසිංහ කියන්නේ. මුදිතා දානන්දයි ලියන්. සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේදී පරාජය වුණොත් කථානායකගේ නියෝගයෙන් අගමැතිගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර සීමා නිර්ණය අනුව මැතිවරණය පවත්වනවාද නැද්ද යන්න ගැන තීරණයක් ගත හැකියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ ඊයේ කියනවා. අර පත්තරවල තිබුණේ සීමා නිර්ණය පැරදුනොත් විකල්පයක් කියලා. අන්න ඒක එළියට දැම්ම. මොකක්ද දන්නවද කියන්නේ? කථානායකගේ නියෝගයෙන් අගමැතිගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා සීමා නිර්ණය අනුව මැතිවරණය පවත්වනවාද නැද්ද යන්න තීරණයක් ගන්න පුළුවන් කියලා තමයි මහින්ද සමරසිංහ කියන්නේ. ඒ ඔව් ඉදිරිපත් කරපු තර්කය. දැන් එතකොට UNP විරුද්ධයි, ඒකාබද්ධය විරුද්ධයි. මම දැක්කා තවත් කට්ටිය ගැන දාලා තිනවා ඇමති රිෂාඩ්ද විරුද්ධයි කියලා දාලා තිනවා. එතකොට පක්ෂ දැන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, ඊළඟට ජයපේ ඡන්දය වාර්තාවට පක්ෂව ශිරාන් රණසිංහ වාර්තා කරන්න. පළාත් සභා මැතිවරණයේ නව ක්‍රමයට පැවැත්වීමට අදාළ සීමා නිර්ණ වාර්තාවට පක්ෂව ඡන්දය දෙන බව ජයපේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඊයේ කියනවා. මේ වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ සීමා නිර්ණ වාර්තාවට විපක්ෂව ඡන්දය දීමටත් ආණ්ඩුවේ අනෙක් පාර්ශ්ව පක්ෂව ඡන්දය දීමටත් සූදානම් වන බව කී විජිත හේරත්. ආණ්ඩුව උත්සාහ ගන්නේ මැතිවරණයේ කල් දැමීමට උපක්‍රමයක් යෙදීමට බවද සඳහන් කිරීමක් කළා තියෙනවා. කොබාරි මැතිවරණ නම් කොහොම හරි මේ අවුරුදු කීපය ඇතුළත කල්යනා ආකාරයක් තමයි දක්නට ලැබෙන්නේ. මේ අතරේ අද මෞබිම් පත්තරේ ප්‍රධාන ශිෂ්‍යපාඨයට අවධානය යොමු කරන්නේ. ප්‍රධාන ශිෂ්‍යපාඨ දෙකක් තියෙනවා. එකක් කිව්වා මේ අනිත් එක.
සීමානිර්ණ වාර්තාව අද එයිද ප්‍රශ්නාර්ථයක් එක්ක ප්‍රසාද් මංජු මේක ලියලා තියෙනවා. පළාත් සභා මැතිවරණයේ කොට්ටාශ සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව අද පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීම සඳහා සහය නොදීමටත් ඡන්දය නොදීමටත් එජාපයත් ඒකාබද්ධයත් සුළු ජාතික පක්ෂ කීපයකුත් තීරණය කිරීම නිසා කමිටු වාර්තාව පිළිබඳ විවාදය අද පැවැත්වේද නැතහොත් විවාදය කල් තබයිද එසේත් නැතහොත් යෝජනාව තාවකාලිකව ඉල්ලාස් කර ගනීද අද පෙරවරුවේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී මේ පිළිබඳව තීරණයක් ගැනීමට නියමිතයි. මාර පටන් ගන්නකොටම කිව්වේ ඕකේ එයිද නොයේයිද කියලා බලන්ගෙමු. දැන් මේක සම්මත කරගන්නට වැඩි ඡන්ද ප්‍රවාහයක් නැති හැඩයි දැනට නම් පේන්න තියෙන්නේ. ඒ අතරේ මම දැක්කා දිවයින පත්‍රයේත් මේ ගැන යම්කිසි අවධානයක් යොමු කරපු කාරණාවක් සඳහන් කරලා තියෙනවා. මැති සභේ 176 දෙනෙක් සීමා නිර්ණයට විරුද්ධයි කියලා ඒකේ ශීර්ෂ පාඨයක් දාලා තිබුණු ආකාරය දක්නට ලැබුණා. මේ අතරේ අද ලංකාදීපෙන් කියනවා පළාත් සභා සීමා නිර්ණයෙන් පූජා පිටියේ ඉවත් කළාට විරෝධය හාරිස්පත්තුවේ මොහමඩ් ආසික් ලියන් වාර්තාව සම්මත වූහොත් පාරට බහිනවා. මධ්‍යම පළාත් සභා මන්ත්‍රී පිරිසක් කියන්නේ පාර්ලිමේන්තුවේ අද විවාදයට ගැනීමට නියමිත පළාත් සභා සීමා නිර්ණය වාර්තාව මගින් පූජා පිටියේ කොට්ටාශය අහිමි කර තිබීම ඒ ආකාරයෙන්ම පාර්ලිමේන්තුවේ සම්මත වූහොත් ඒට එරෙහිව ජනතාව සමග පාරට බැස දැඩි විරෝධයක් දක්වන බව මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ පූජාපිටියේ ප්‍රාදේශ සභාවේ සභාපති හිටපු සභාපති තවත් කණ්ඩායමක් දාලා ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ප්‍රකාශ කරනවා කියලා වැඩිදුරටත් සඳහන් කළා තියෙනවා. සීමා නිර්ණය කතා එමටයිනේ. අකද අද තමයි මේ දවස. ඒකයි අපි බලමු ඕක අකුල ගන්නවද ගේනවද ඡන්දයක් තිබ්බොත් ඒකෙදි මොකද වෙන්නේ කියලා. කොහොම හරි පළාත් සභා මැතිවරණය නම් මොන මැතිවරණයක් වුණත් කල්යන්නේ නැතුව දෙන්න ඕනි. මොකද ජනතාවගේ පරමාධිපත්‍ය ඡන්දය කියලා කියන්නේ. අපි යමු තවත් සටහන් කීපයකට. තෙල් සංස්ථාව විකිණීමේ තැතක් බේරගන්න මාත් සමග එකතු වන් අර්ජුන සේවකයන්ට කියයි විනිතා අම්ගම ගෙලියන්. ආයෝජකයන් නැතිව හෝ නැතිව ආයතන විකිණී යන්නට ඉඩ ඇති බැවින් කන්ජ තෙල් සංස්ථාවට ඒ ඉරණම අත්කර නොදී ආයතනය රැකගන්නට තමන් සමග එක්වන්නේ කන්ජ තෙල් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග ඊයේ සේවකයන්ගෙන් ඉල්ලීමක් කරනවා. තෙවන පාර්ශ්වය හෝ සිව්වන පාර්ශ්වයයි කියමින් පසුගිය දිනවල සමහර රටවලින් යෝජනා ඉදිරිපත් වී යයිද මේ විවිධ වෙස්ගෙන එන පිරිස්වලින් ආයතන රැකගත යුතුයයිද ඔහු කියා සිටිනවා. එතකොට දැ අර්ජුන කියනවා තෙල් සංස්ථාව විකිණීමේ තැතක් බේරගන්න මාත් එක්ක එකතු වෙන්න කියලා සේවකයන්ට කියනවා. කවුද අප්පා එතකොට විකුණන්න යන්නේ? මේ රටේ සම්පත් විකිණීම පිළිබඳව බරපතල කතිකාවක් ඇති වෙලා තිබෙනවා. එතකොට නැත්තම් මේ පිළිබඳව එළියට ඇවිල්ලා අනාවරණයක් කරන්න ඕනි. මේ විකුණනවායි කියලා චෝදනා එල්ලවෙන පාර්ශ්වවලින් මේ පිළිබඳව කාරණාවලට ප්‍රසිද්ධිය සඳහනක් කරන්න ඕනි. නැවතත් අපි ලංකාදී පත්‍රයේට අවධානය යොමු කරනවා. දුම්රිය කතාව ඊයේ සාකච්ඡා වලින් පස්සේ දුම්රියේ වෘත්තීය ක්‍රියාමාර්ගයක අවධානමක් ගැන යම් යම් දේවල් පහළ වෙනවා. දුම්රිය පඩි ප්‍රශ්නේ විසඳන්න ජනපති තව මාස දෙකක් ඉල්ලයි. මහින්ද නිශ්ශංක ලියයි. දුම්රියේ ශ්‍රේණී විෂමතා ගැටලුවට විසඳුමක් දීමට තව මාස දෙකක් කල් දෙන ලෙස ජනාධිපතිතුමා දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඊයේ ඉල්ලීමක් කළ බව දුම්රිය අධීක්ෂ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ ලේකම් සමකැඳුම්කරු ලාල් ආරියරත්න ලංකාදීපයට කියනවා. දන්නවනේ දුම්රිය වෘත්තීය සමිතිවල තත්ත්වය, විශේෂයෙන් මේ වැඩ වර්ජනයට සම්බන්ධ වූ අය. උදෑසන නිවෙස්වල ඉඳන් රාජකාරියට ගෙන ගිය, උදෑසන නිවෙස්වල ඉඳන් විභාගයට ගෙන ගිය අය, මග දාලා දුම් වර්ජනය කරපු සෙට් එකක්. කල් අරගෙන මෙන්න ගෙදරට ගෙනත් දැම්ම පරිස්සමින් අපි ඇරලුවා ගෙනිච්චා වගේම. හැබැයි හෙට ඉඳන් අපි වැඩ නෑ කියලා කියන්න තරම්වත් සංගමයක් තිබුණේ නෑ. කොයි මොහොතද කියන්න දන්නේ. ඊයේ සාකච්ඡාව අසාර්ථකයි කිව්වට පස්සේ ඔය අද දවස් ඊයේ ත්‍රැස් වුණාලු අදත් ත්‍රැස් වෙනවා කියලා කිව්වා. ඒ අතරේ අද පත්‍ර කීපයක දාලා තියෙනවා. මම ලංකාදීපයෙන් උපුටා ගන්නවා. ගැටළු වලට විසඳුම් නැහැ 30 දාසෙට දුම්රිය වර්ජනයක්. වෘත්තීය සමිති තීරණයක් මහින්ද නිශ්ශංක ලියන්. දුම්රිය ශ්‍රේණි පිළිබඳව ගැටළුවට
මෙතෙක් විස්තුමක් නොලැබීම හේතුවෙන් ලබන 30 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය රියදුරු නියාමක පාලක ස්ථානාධිපති හා කළමනාකාරය යන ශ්‍රේණිවල ටයත් වෘත්තීය සමිතිය නියෝජිතයෝ ඊයේ පස්වරුවේ තීරණය කළ බව වෘත්තීය සමිතිය නියෝජිතයෙක් ලංකාදීපයට සඳහන් කරන අද දවසේ අපිට මේ පිළිබඳව වැඩිදුර දැනගන්නට හැකියාව ලැබේ. දැන් 23 වෙනිදා ඊයේ අද 24 30 වෙනිදා කියලා දැන් නම් ඔන්න කල් දීලා තිනවා. මං හිතන්නේ අපිත් කියපේවා කන් වලට ඇහෙන්න ඇති නැහි කොහොමද නේද? මේ අතරේ ඊළඟ කතාව දන්නවද ඊළඟ අවදානම මොකද්ද කියලා? අපි අවදානයට ගන්නවා ලංකාදීප පත්තරේ. මෙහෙමයි දාලා තියෙන්නේ, ගෑස් රුපියල් 158 කින් ඉහළට මහින්ද නිශ්ශංක ලියනවා කොනක ප්‍රශ්නාර්ථයකුත් දානවා. කිලෝග්‍රෑම් 12 මාරේ ප්‍රමාණයේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 158 කින් ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුව තීරණය කර ඇතැයි වාර්තා වෙනවා. ඔන්න කතාව. දැන් මැති අමතුරුගේ පඩි වැඩිවීමක් ගැන කතාවක් ආවා. යන්තම් ඒක ජනාධිපතිතුමා මැදිහත් වෙලා එහෙන්නක් සිදුවෙන්නේ නැති බවට සඳහනක් කරපු බවට මාධ්‍ය වාර්තා පළ වුණා. ඒ අතරේ 106 මාරේ පොටු ගැන යෝජනාවක් ආවා. තව එව්වා එනවා. ඒ වෙලාවෙ තමයි ඉන්ධන මිල ගණන් වැඩි වෙන්නේ. දැන් ගෑස් වැඩි වීමේ අවදානමක් පහළ වෙන්නේ. දුම්රිය ගාස්තු වැඩි වෙන්න තියෙනවා කියලා සඳහන් කිරීමක් කරන්නේ ජනතාවට වැඩි වීම. අද ලංකාදීපේ දානවා කතාවක්. දැන් මේ උසස් පෙළත් ගැන අපි කතා කරපු නිසා මොන විභාගයක් හරි ඒ විභාගයේ ඉවර වෙලා විභාගයේ අවසන් වීම සමරන්නට ඕනේ කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර දීපු ආකාරය කොහොමද? ඊළඟට අපි පොඩ්ඩක් අර විභාග මානසිකත්වයෙන් මොහොතකට මිදෙනවා. එහෙම කියලා ඒ පිළිබඳව කතා කළා නේද? ඒ සමරීම කරන්න ඕනේ. හැබැයි සමහර වෙලාවට අපේ ඇතැම් සිසුන්ගේ ක්‍රියාකලාපයන් විභාගයේ ඉවර වූ ජොලියට බීලා සිසුව 3 දෙනෙක් උසාවියට දෙයියන්දර ජයන්තයි වාර්තා කරන. විභාගයේ අවසන් වූ සතුට සැමරීම සඳහා අධික ලෙස බීමත්ව මහජනතාවට හිරිහැරයක් වන ලෙස හැසුරුණු සෙසුන් වරද පිළිගැනීමෙන් පසු දෙයන්දර මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරවරයා එක් සිසුවෙකුට රුපියල් 1500 බැගින් තෙදෙනාට 4500ක රජයේ ගාස්තුවක් ගෙවන ලෙසට නියෝග කිරීමක් කළා තියෙනවා. මතක් කරනවා ආදරයෙන් අනාගත පරම්පරාවට පාසල් සිසුවියන්ට තමන්ට තියෙන සැමරුම් ඉතාම සුබදායි ලෙස ගුණයාපත් ලෙස සිදු කරන්නට කියලා. මේ අතරේ දක්ෂිණ අධිවේගයට මොහොතකට පා තබමු. දක්ෂිණ අධිවේගී මාර්ගයට CCTV කැමරා පද්ධතියක් ගාල්ලේ රවිදු වාර්තා කරන්න. දක්ෂිණ අධිවේගී මාර්ගයේ සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි ආරක්ෂක කැමරා පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ අධ්‍යක්ෂ සමන් ඕපනායක සඳහන් කළා තියෙනවා. මේ අතරේ ස්ථිර ලිපිණයක් නොමැති 18 සම්පූර්ණ වූ අයට ඡන්ද අයිතිය දීමේ වැඩපිළිවෙලක් ඉන්දිකේවා විතරණ ලියයි. ස්ථිර ලිපිණයක් නොමැති වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පුරවැසියන් සඳහා ඡන්ද අයිතිය ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිසම් සභාව සඳහන් කරනවා. අපි ගොඩක් කතා කළා. විරාමයකට යන්න කලින් තවත් එක් සටහනකට අවධානය යොමු කරනවා. ඒක අද සිදු කරන විශේෂ ව්‍යාපෘතියක් පිළිබඳවයි. මොරගහ කන්ද වයඹ ව්‍යාපෘතියේ ඉදිකිරීම අද ආරම්භයි. HI තුෂාරලිය මොරගහ කන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස වයඹැල ව්‍යාපෘතියේ ඉදිකිරීම අද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙනවා. මොරගහ කන්දේ කතාව පළමු අදියරේ කතන්දර අපි පහුගිය දවස්වල අවධානයෙන් කතා බහට ලක් කළා. මෙන්න මොරගහ කන්ද වයඹ ව්‍යාපෘතියේ ඉදිකිරීම අද ආරම්භනවා. HI තුෂාර ලියලා තියෙන්නේ මේ විරාමය. හුස්මකුත් අරගෙන අහන්න කතාවක් තියෙනවා. මේක දාලා තියෙන්නේ අද ලංකාදීප පත්තරේ. අහන්නකෝ. දැන් අර බදු පෝරම් වෙනවනේ, ඔබටත් ආවද? මේ බලන්න ගිහින් තියෙන කෙනෙක් කවුද කියලා. කිසිම ආදායමක් නැති වක්ගඩු රෝගියෙකුටත් ආදායම් බදු පෝරමයක්. මන්ත්‍රී සුසන්ත පුංචිනිල මේ කියන්නේ ත්‍රිකුණාමලයේ අමදෝරු අමරජීවයි ලියන්නේ. ත්‍රිකුණාමලයේ කිතුල් ලුතුව පදිංචි කිසිදු ආදායමක් නැති වක්ගඩු රෝගියෙකු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් බදු ලිපි ගොනුවක් විවෘත කිරීම සඳහා වන ආයුධම්පත් එවා ඇතැයි ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ වක්ගඩු රෝග නිවාරණ
ජනාධිපති කාර්යසාධක බලකායේ අධ්‍යක්ෂකවරයා වෙත ලිපියක් යවමින් දැනුම් දීලා මෙම වක්ගඩු රෝගියා ඖෂධ මිලදී ගැනීම සඳහා ආධාර ඉල්ලා තමාට වූ ලිපියක්ද බදු ලිපිගනුව විවෘත කිරීමට වහා තිබූ අයදුම්පත්තටම අමුණ මන්ත්‍රීවරයා විසින් වක්ගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධක බලකායේ අධ්‍යක්ෂකවරයාට යවා තිබෙනවලු. මාර වැඩි වක්ගඩු රෝගියෙක් කිසිම ආදායමක් නැ ආදායම් බදු පෝරමයක් කියලා පරිස්සමට වැඩ කරන්න රෝගියා වක්ගඩු. හැබැයි පපු යමාරුත් හැදෙන්න පුළුවන් මේවා දැක්කම. ඊළඟට අපි මව්බිමට යමු. ප්‍රාදේශීය සභා නිලධාරියා 45,000ක පගාවක් ගනිද්දී මාට්ටු කොළඹ පෙරේරලියන්. අක්කරේපත්තුව ප්‍රදේශයේ ඇලෙන්ඩි වෙම්බු ප්‍රාදේශීය සභාවේ සංවර්ධන නිලධාරියෙකු ව්‍යාපාරිකයෙකුගෙන් පත්තරේ සටහනේ තියෙන ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 45,000ක අල්ලසක් ලබා ගනිද්දී ඊයේ අත්අඩංගුවටගත් බව අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්සරි සඳහන් කිරීමක් කළායි කියලයි. මේ අතරේ අද මව්බිම ප්‍රධාන පිටුවේ 4 රුපියක්ද සහිතව ශීර්ෂ පාඨයක් දාන පොඩ්ඩක් බල මෙතින් ඇමති ෆොන්සේකාගේ සමීපතමයන්ගේ වැඩක් බවට චෝදනා. මාදම්පාවිල ගිංපොල් කඩොලාන පද්ධතිය විනාශ කර සංචාරක හෝටල් හදලා සපුමල් ජයසේන වාර්තා කරන්නේ සස්සඳ ලියනාරච්චිගේ චාරූප වාර්තාවක්ද සහිතවයි. ලංකාවේ ඉහළම ජෛව විවිධත්වයකින් යුත් අම්බලන්ගොඩ මාදම්පාවිල තෙත්බිම අභයභූමියේ තිබූ දැඩි ආරක්ෂිත ශාක විශේෂයක් වන ගිංපොල් කඩොලාන පද්ධතිය විනාශ කර දමා මේ සිදු කර ඇති බවටයි චෝදනාව එල්ල වෙන්නේ. අපි පත්තරේ තියෙන විදිහටමයි ඔය උපුටා ගත්තේ. ඊළඟට ඇමති නිමල් ඉන්න හොඳ ළමයින්ට නිමල්ගෙන් ප්‍රශංසා ලිපි දෙනගම ධම්මික රණවීරලිය. වැඩ වර්ජන පැවති අවස්ථාවේදී සේවය කළ දුම්රිය සේවකයන්ට පෙරේදා ප්‍රවාහනා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා විසින් ප්‍රශංසා ප්‍රණාම ලිපි පිරිනමා තිබෙනවා. ලිවුමක් යවලා හොඳ වෙලාවට තැපෑලි වර්ජනයක් නොතිබ්බේ. දුම්රිය වර්ජනයට සම්බන්ධ වෙච්ච නැති අයට ප්‍රශංසා ලිපි යවනකොට තැපෑලි වර්ජනයක් තිබ්බනම් මොකද වෙන්නේ නැද්ද මං අහන්නේ. ආණ්ඩුවේ මන්ත්‍රීන්ට ගම හදන්න මිලියන 20 බැගින් අනුමතයි ප්‍රසාද් මංජුලියන්. එක්සත් ජාතික පක්ෂ පළාත් මන්ත්‍රීන්ට ලක්ෂ 5 බැගින් කියලත් ඕන්න දාලා තියෙනවා. ග්‍රාමීය අඩතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට රුපියල් මිලියන 20 බැගින් ලබා දීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඊයේ තීරණය කළ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මව්බිමට සඳහන් කර තිබෙනවා. ආණ්ඩුවේ මන්ත්‍රීන්ට ගම හදන්න මිලියන 20 බැගින් අනුමතයි කියලායි දාලා තියෙන්නේ. අනිකමට බැලුවේ කොහේ හරි තියෙනවද කියලා. ඒක අරගෙන යන්න ඉන්ධන දීමනාවක් මොන හරි ලැබෙනවද කියලා. එහෙම එකක් නෑ මන් නිකමට මේ බැලුවේ. මහින්දට ආයෙත් එන්න පුළුවන්. GL පාරක් සොයා ගනී කියලා කමල් මහේන්ද්‍රයි ලියන්නේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට 2019 ජනාධිපතිවරණයට තරං කිරීම සඳහා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කිසිදු බාධාවක් නොමැති බැවින් ඒ පිළිබඳ මතයක් ප්‍රකාශ කළ හැකි එකම බලාධිකාරිය වන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණයක් ලබා ගැනීමට ඒකාබද්ධ විපක්ෂයේ නොපමාව පියවර ගන්නා බව GL පීරිස් ආයෙත් ප්‍රකාශ කර තිබෙනවා. නමුත් කිරියල්ල කියන්නේ තරඟ කරන්න කොහෙත්ම බෑ. ප්‍රසාද් මංජු ඒකත් ලියන්නේ. රටේ නීති අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කිසිදු ආකාරයකින් මීළඟ ජනාධිපතිවරණයට තරඟ කළ නොහැකි බව පාර්ලිමේන්තුවේ සභානායක ලක්ෂ්මන් කිරියල්ල මව්බිම් පත්තරයට ප්‍රකාශ කරලා තියෙනවා. මේ කතිකාව මේ දවස්වල යනවා නේද? ඒ අතරේ ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් උපුටා ගන්නවා මව්බිමින්. රට ගොඩනගන නිවැරදි මාවත කෘෂි කර්මාන්තයයි. ජනාධිපතිවරයා කළ ප්‍රකාශය මේ තියෙන්නේ රට ගොඩනගන සංවර්ධන වැඩපිළිවෙලේදී ගොවි ආර්ථිකය නගා සිටුවන සංවර්ධන ව්‍යාපෘතිවලට ප්‍රමුඛත්වයක් ලබා දෙන්නේ මේ රට ගොඩනැගිය හැකි නිවැරදි මාවත කෘෂිකර්මාන්තය නිසා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරනවා. ඒ සඳහා කරන ආයෝජනවල ප්‍රතිඵලද පැහැදිලි වන අතර ඒ තුළින් ජනතාවට කඩිනමින් ප්‍රතිලාභීම් වන බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. ඒ අතරේ අපි යනවා දිවයින පත්තරේ ප්‍රධාන පිටුවට. පැරණි මිලටම තෙල් ඉල්ලා දීවර යාත්‍රා හිමියෝ උද්ඝෝෂණේ අරුණ භෝගාවත්ත එළියන්.
පැරණි මිලටම ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලා සමස්ත ලංකා බෞද්ධින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුණා. ඒ උදේ 10 සිට සවස 2:30 දක්වා මෙම විරෝධතාවය පැවති අතර මේ හේතුව නිසා පැය කිහිපයක් ගාලුමුද්‍ර ඉදිරිපිට පාර වසා දැමීමට පොලිසියට සිදු වුණා. මොනවාරි කාරණාවක් ඔයාවට සිදු වෙනවා ඒ තුළින් මාර්ග තදබදයක් ඇති වෙනවා පාර වසා දැමීමටත් වරින් වර සිදු වෙනවා මොනවාරි විරෝධතාවයක් උද්ඝෝෂණයක් හේතු කොටගෙන ඊයේ ධීවර යාත්‍රා හිමි උද්ඝෝෂණය මේ විරාමය දැන් සූදානම් පත්තරේ විස්තරයෙන් ඇතුල් පිටු වාර්තාවලට අවධානය යොමු කරන්නටයි. ඇතුල් පිටු වාර්තාවලට අවධානය යොමු කිරීමට මත්තෙන් ඔය බත්තර මුල්ල පළවත්තේ පැත්තේ දාන් රාජගිරිය හරහා කොළඹ පැත්තට ළඟා වෙනවා නම් පොඩි මතක් කිරීමක් කරන්න ඕනේ. උදෑසනම නිසා වටේ ඔබට කාසල් වීදියේ ජල නලයක් පුපුරාම නිසා බත්තර මුල්ල දෙසට කොළඹට පැමිණීමේදී විකල්ප මාර්ග භාවිතා කරන්නයි පොලිසිය රේදුරන්ට දැනුම් දෙනවා. අපි තා ඉක්මනින් පිළිසකර කිරීමේ අවශ්‍යතාවත් මතක් කරනවා. ඒ විතරක් නෙමෙයි ඔය සමහර වෙලාවට මහාමග පාරවල් වල කැඩුණු බිඳුණු තැන් නැත්තම් මොනවාරි දේවල් වලට කපපු තැන් ඒවා යලි අතාතත්වයට පත් කරන්නට ගන්න කාල සීමාව ඒ පිළිබඳව නම් තාම දැඩිව අවධානය යොමු කරන්නේ සමහර පාරවල් බම්පෙනවා වගේ මේ නඩත්තු කටයුතු සිදු කිරීම ඒවා ඉතාම පිළිවෙලට තිබීමේ අවශ්‍යතාවය කොයි තරම්ද ජනතාවගේ සහ මගීන්ගේ හිතසුව පිණිස අපි යමු ඇතුල් පිට වාර්තාවලට. ජෛප මාධ්‍ය හමුවක් කිය පැවැත්වෙනවා එහිදී විජිත හේරත් ඇවිල්ලා හිටියේ. විජිත හේරත් මෙන්න මෙහෙම කිය. හොරු අල්ලනු කියලා හොරුම ආණ්ඩුවට එරෙහිව පෝස්ටර් ගහනවා. අනුරාධා හේරත් වාර්තාව අරගෙන ඉන්නේ තවත් ශීර්ෂ පාඨ කීපයක් ඔස්සේ. අපි දැන් සූදානම් බලන්න මාධ්‍ය හමුවේ සිදුවුණු සිදුවීම්. රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමේ අර්ථයෙන් තමයි 2015 ජනාධිපතිවරණයේදී ඒකාධිපති පවුල් පාලනය බිඳවැටුයි. දෙගොල්ලොම එකට එකතු වෙලා පවුල් ආණ්ඩුව හදද්දී මාස 60න් රට අලුත් කරන පංචවිධ ප්‍රතිපත්ති හොරකම දූෂණය වංචාව නාස්තියට තිත තියෙනවා. එහෙම තමයි ජනතාවට පොරොන්දු දුන්නේ. නමුත් ආණ්ඩුව හොරු ඇල්ලුවෙත් නැහැ, හොරුන්ට දඬුවම් දුන්නෙත් නැහැ, හොරකම් නතර කරෙත් නැහැ. ඒ විතරක් නෙමෙයි, ගෙවිච්ච අවුරුදු 3 ඇතුළත 4 වතාවක් අමාත්‍ය මණ්ඩලය වෙනස් කරා. 2015 පෙබරවාරි මාසේ ජීවන අංකයේ තිබුණේ 108.9. අද ඒක 126.5ට වැඩි වෙලා තියෙනවා. උද්දමනේ වැඩි වෙලා තියෙනවා. බඩු මිල වැඩි වෙලා, බදු පිට බදු ජනතාව මත පටවලා තියෙනවා. ඉතින් ආණ්ඩුව කොච්චර එල්ලුම් ගහපෙන්නුවත්, මරණ දඬුවම් ක්‍රියාත්මක කරනවා කියලා කිව්වත් මිනිස්සුන්ට සල්ලි නැති වුණාම මිනිස්සු කුඩු විකුණන්න, කේරළ ගංජා විකුණන්න, පාතාල කල්ලි වලට ගිහිල්ලා එවෙන් සල්ලි හම්බ කරන්න පෙළඹෙනවා. අද මේක දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. මාස 60න් රට අලුත් කරනවා කිව්වා. මාස 36ක් අවසානයි. තව තියෙන්නේ මාස 24යි. ඒ 24ත් ඇතුළතත් කරන්න බෑ කියන එක දැන් පැහැදිලිව පේනවා. ඒ නිසා ආණ්ඩුව වහාම ඉල්ලාස්විය යුතුයි. පරණ හොරු ඇල්ලුවේ නෑ කියලා පෝස්ටර් ගහන්න උද්ඝෝෂණය කරන්න අවස්ථාව ලබා දුන්නේ මේ ආණ්ඩුව. ඒ නිසා තමයි එවැනි උද්ඝෝෂණ පවත්වන්නේ. විශේෂ අධිකරණයක් හිට ඒක ක්‍රියාත්මක කරනවා. ආණ්ඩුව සඳහන් කරන ජනතාවට දුන්න පොරොන්දුව ඉටු කරා කියන කාර්යය. දින 100 ඇතුළත කරනම් කීප එකක් තමයි ඔය. ඉතින් පටන් අරගෙන නඩු අහනකොට ආණ්ඩුව එකාල ඉවරයි. අවුරුදු දාසලා කතා බහක් ඇතු වුණා සඳුවන් කියන කරන උත්තරයට ආණ්ඩුවෙන් වවුන් 25000ක් මුදලක් දෙලා තියෙනවා දේශපාලන පක්ෂවලට සහ දේශපාලන නායකයන්ට මඩ ගන්න. හරියටම මම ඒක දන්නේ නැහැ. ඉතින් එහෙම කප්පන් දීලා මාධ්‍ය මෙහෙවනවා නම් ඒක ඇත්තටම මාධ්‍ය මර්ධනය කරන බොනපාට් පන්නේ ක්‍රමයි. පසුගිය දිනවල අපිට පාන්නයක් එනවා. ඔයා දාන්න පුළුවන් ප්‍රශ්න දෙකක්. ඉස්සත් ජාතික පක්ෂයේ ඊයේ පැවති එකෙදි දවස් 4කට පැවති එකෙදි මේ තර්ජනය පැහැදිලිවම කරා. පැහැර ගැනීම, මරදමීම වගේම මාධ්‍යවේදීන්ට සීමා පැනවීමත් මර්ධනයක්ම තමයි. ඒ නිසා මේ ආණ්ඩුව ඇතුලේ මාධ්‍ය මර්ධනේ නැහැ කිව්වොත් ඒක වැරදි. ඒ කියන්නේ ඉදිරියේදී සුදු වෑන් සහ කළු ඩිෆෙන්ඩර් එනකොට අපි හැංගෙන්නද? අද එනකොටත් හැංගෙන්න. මෙහෙම ගියොත් එවැනි තත්වයකට ඉඩ පෑදෙනවා. ඒ ජයිපේ මාධ්‍ය හමුවේ ඒ අතරේ ජාතික භික්ෂු පෙරමුණ මාධ්‍ය හමුවක් පවත්වා තිබෙනවා. ඒ තොරතුරු අද අපි පුටා ගන්නවා මව්බිම් පත්තරෙන්. අට පාස් නැති දේශපාලඥයන් තනි මතයට රටේ සම්පත් විකුණනෝ. රට පරාධීන කරන බලවේගවලට එරෙහිව අපි එකමුතු විය යුතුයි. මේ පාලකයන්ගෙන් රට මුදා ගැනීමට සටන් කරමු. වකමුල්ලේ උදිත හමුදුරුව මාධ්‍ය හමුවේදී කළ ප්‍රකාශ පත්තරේ වාර්තා කළ තේ. මේ අතරේ මහ බැංකුව පිළිබඳව
එතකොට ETI කතන්දරය පිළිබඳව ඊයේ පාර්ලිමේන්තුවේදී කතාබහට ලක් වෙනවා. පාර්ශ්ව කීපයක් ඒ ගැන කතා කළා. ඒදී රවි කරුණානායක පළ කළ අදහස් මේ. රුපියල් අප්‍රමාණීය වෙනවා මහ බැංකුවට කිසිම සැලැස්මක් නැහැ රවි කරුණානායකයි කියන. එතකොට ETI සිද්ධවීම් මාලාව පිළිබඳව අවධානයට පත් වෙනවා. ඒ අතර ETI තැන්පත්කරුවන් පැමිණිල්ලක් සිදු කරනවා ඔවුන්ට මරණ තර්ජන එනවායි කියලා. අපි කතා දෙකම බලමු. මගේ සහ මේ සියලුම තැන්පත්කරුවන් 24,000ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන නිසා මේ දවස්වල මට යම් යම් තර්ජනය කරමින් දුරකථන ඇමතුම් ලැබෙමින් පවතිනවා. ETI ආයතනයේ ප්‍රශ්න සම්බන්ධයෙන් මේ කරන සියල්ල නතර කරන්න කියලා තර්ජනය කරන ජීවිතේ ආදරයක් තියෙනවා නම් ඊයේ පෙරේද දවසක අපේ මුදල් අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්නයක් අහනවා මේ ETI ප්‍රශ්න සම්බන්ධයෙන්. ඒතර එතුමා කියනවා මේ 24,000ක් ප්‍රමාණය කියලා ගිහම මට ලයිස්තුව අදාළ නැහැ කියලා. ඉතින් අපිට පුදුමයි. ඇත්තට මේ සම්බන්ධයෙන් පළමුවෙනිම අපිට උත්තර බැඳිය යුතු පුද්ගලයා හැටියට අපි දකින්නේ මුදල් අමාත්‍යවරයා. ඉතින් එතුමා එවැනි ප්‍රකාශයක් කරන්නේ ඇයිද කියන්නේ අපිට ඇත්තම ගැටලුවක්. ETI ආයතනයේ කඩා වැටෙන්නට උර දීපු මනෝ තිත්තවැල්ල මහත්මයා අද ඉන්නවා මංගල සමරවීර අමාත්‍යවරයාගේ ප්‍රදේශවරයෙක් වශයෙන්. ඉතින් ඒක ඇත්තම අපිට ලොකු ප්‍රශ්නාර්ථයක්. මරනවා, කොටනවා, ඒවටම උස්සනවා. අපි ඒවට නම් බය නැහැ තරජන කරාට. ඉතින් අපිට එහෙම දෙයක් තරුණ වුණොත් රජෙන් තමයි වඩ වග කියන්නේ. මේ අතර අද පාර්ලිමේන්තුවේදීද ETI ආයතනය මගින් සිදු කර තිබෙන මූල්‍ය අක්‍රමිකතාව පිළිබඳව මෙලෙස අදහස් පළ වුණා. ETI ආයතනයේ දැන් මොකද්ද කරන්න කියලා ජනතාවට කියන්න ඕනකම තිබෙන. විශාල ප්‍රමාණයක් සිවිදි විහානි කරගෙන තිනවා. විශාල ප්‍රමාණයක් මානසික රෝගීන් බවට පත් වෙලා තිබෙනවා. විශාල ප්‍රමාණයක් පවුල් අතර ආරවුල් නිර්මාණය වෙලා තිබෙනවා. එනිසා එක ඛේදවාචකයක් බවට පත් වී තිබෙනවා. ETI ආයතනයේ තැන්පත් කරුවන් විශ්වාසයෙන් ඒක ආයෝජන කරනවා. ආයෝජන කරාට පස්සේ ප්‍රශ්නයක් ඇති වෙනවා නම් එහෙනම් මහ බැංකුවක බග කියන්න අවශ්‍යයි. මේ මහ බැංකුව හැම දිනකටම ඇඟිලි දික් කරනවා. නමුත් තමාලද දේශ බලලා මොකද්ද උනේ කියන එක තාම හොයලා බලලා නැහැ. ස්වර්ණ වාහිනිය පිටරට ආයෝජකින විකුණලා තියෙනවා. ඒකේ ලැබෙන සල්ලි වලින් ඇයි මේ තැන්පත් කරුවන් ගෙවන්න බැරි වෙලා තියෙන්නේ? ප්‍රශ්නයක් ඇති කළා තියෙන පුද්ගලයන් අද මුදල් අමාත්‍යංශයේ ජේෂ්ඨ වශයෙන් සැලකලා කටයුතු කරනකොට ඒ අය රකින්න යනකොට කොහොමද ප්‍රශ්න විසඳන්න පුළුවන්? මෙහි තිබෙන්නේ ETI මුදල් තැන්පත් කරුවන්ගේ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. ස්වර්ණ වාහිනිය ආයතනයේ විකාශනය කරන ලද ටෙලිනාට්‍ය වලට ගෙවිය යුතු මුදල් පහුගිය කාලේ ගෙවලා නැහැ. ඒකේ වෙනදැන්නේ ප්‍රචාරය කරලා උන ආදායම හොයාගෙන තිබෙන්නේ. ඉතාම අමාරුවෙන් ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරලා ඒක ආයතනයෙන් ප්‍රචාරය වුණාට පස්සේ නළු නිළියන් කාර්මික ශිල්පීන් කැමරා ශිල්පීන්ට ගෙවන්න බලාගෙන නිෂ්පාදකවරු බරපතල අමාරුවක් වටලා තිබෙන්නේ. සමහර කෙනෙකු රුපියල් ලක්ෂ 350 400 ගෙවන්න කටයුතු කළා නැහැ. දැන් අපි දැනගන්න කැමතියි අතර මැමතුමාගෙන් මොකද්ද කරන්න කියලා. ඒ ETI තැන්පත් කරුවන් විතරක් නෙමෙයි මේ කලාශේෂ්ත්‍රය වෙනුවෙන් ආයතන එක බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙන්නේ. ඒ පාර්ලිමේන්තුවේදී කතාබහට ලක්වුණු කාරණා ගණනාවක් ඒ ඔබ දැක්කේ. ඒ අතර තමයි අදාළ තැන්පත්කරුවන් තමන්ට තර්ජනිනවයි කියන පැමිණිල්ල සිදු කරන්නේ. දැන් මේ අතරේ අපි ඊළඟට සූදානම් පාර්ලිමේන්තුවේ තවත් කතාවකට යන්න ඊට පෙර ආතුව වෙන කලගුණ සම්බන්ධයෙන් කාරණාවකට යමු. වැලිමඩ හා මොණරාගලවට ගම්මාන රැසකට වර්ෂාව සමග අයිස් කැට පතිත වෙයි. වාර්තා කරන්නේ මේඝාකෙවුලේ නිශ්ශංක ඇතුළු පිරිසක්. වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් බොරලන්ද, පිටපොළ, කීරින්ද ඇතුළුව අවට ගම්මාන රැසකටත් දියතලාව ප්‍රදේශයටත් ඊයේ සවස පැවති අධික වර්ෂාවත් සමග අයිස් කැට පතිත වූ බවෙන් ප්‍රදේශවල වැසියන් කියන ඔය පේනවද? අල්ලට අරගෙන තියෙන්නේ අයිස් කැට. ඊළඟට අපි නැවත පාර්ලිමේන්තුවට යනවා. ඊයේ දවසේදී වාරණ කතන්දරයක් පිළිබඳව පාර්ලිමේන්තුවේදී කතාබහට ලක් කරනවා. විශේෂයෙන්ම ඇමති මංගල සමරවීරය පිළිබඳව අදහස් දැක්වුවා. ඒක රට මේ පාර්ලිමේන්තුවේ විස්තර වාර්තා කරන මව්බිම පත්තරේ පිටුවේ මෙන්න මේ විදිහටයි දාලා තියෙන්නේ. වාරණ දාන්න එපා කියලායි සංස්කෘතික ඇමතිතුමාගේ නිල්ලන්නේ. ඇමති මංගල සමරවීරගේ ප්‍රකාශයක් වාර්තාවේ දක්නට ලැබෙන්නේ. මේ අතර කලාකරුවන් පිරිසක් ඊයේ මාධ්‍ය හමුවක් පවත්වනවා. මෙන්න මෙවැනි කාරණා කීපයක් එහිදී අනාවරණය කරනවා. මම ලියපු තරුවන් සරණයි කියන නාට්‍ය සහ නිහොන් සැප ලැබේවා කියන නාට්‍ය දෙක පදනම් කරගෙන බුද්ධඝමිට විරුද්ධව යන අදහසක් ඉස්මතු කරනවා. දැන් තරුවන් කියන්නේ තෙරුවන් නෙමෙයි. තරුවන් කියන්නේ තාරකාවට. මේ සම්බන්ධ ප්‍රකාශනයක් තමයි මෙහි තියෙන්නේ. ඒ නිසා ව්‍යංගවලට උත්ප්‍රාසයන්ට අහුවෙලා ඒක සම්මත කරගන්න එපා ආගම් එක්ක. අපි හිතුවා ජනවාරි 8 ඉඳන් මේ සමාජය අලුත් නවීකරණය වූ සමාජයක් කරා කැඳවාගෙන යන ප්‍රවාහයක් ආරම්භ වුණා කියලා. අවාසනාවකට අපි කොහෙද යන්නේ? දැන් ඉන්නවා සංස්කෘතිකමරුවේ ඇමතිවරේ. ඔහු සින්දු එහෙමත් ලීලා
සීඩියකක් එමත් ගහලා තියෙනවා චිත්‍රපටයකුත් නිෂ්පාදනය කරලා තියෙනවා ඒ කියන්නේ ඔහු කලාකාරයෙක් වෙන්න උත්සාහ කරපු එක්කෙනෙක් එයාගේ නම විජේදාස රාජපක්ෂ අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ ඇමතිවරයා සංස්කෘතිකද කියලා ඒ නිසා එක එක ගස්ගල් අධහන කණ්ඩායම් විසින් කලාවාරණය කරනවා නම් අපි ඉන්නේ මහා ගෝත්‍රවාදී සමාජයක ඔය සංස්කෘතික ඇමතිවරයාගේ උනන්දුවක් තිබෙනවා ඊළඟට මේ රටේ දේශපාලන නායකත්වයේ සඳහා අලුතෙන් ඇතිවීමට තියෙන තරඟ තුල ප්‍රබල තරඟකරුවෙක් බවට පත් වෙන්න ඔහු කල්පනා කරනවා ඒ සුදුසුකම් ලැබීම සඳහා පහසු මාර්ගයක් තමයි දැන් තිබෙන සිංහල බෞද්ධ විඥානය තුල වීරයෙක් බවට පත්වීම ඒ සඳහා ගොදුරු කරගන්න පුළුවන් දේවල් තමයි මේ කලා ප්‍රකාශන දැන් අපිට ඉල්ලා සිටින තියෙන්නේ ආණ්ඩුවලට අපිට කිසිම උදව්වක් කරන්න එපා අපිට කරන්න පුළුවන් එකම උදව්ව තමයි කලාව සාහිත්‍ය සංස්කෘතිය දිහා හැරිලවත් බලන්න නැතු වෙන එක අපිට පුළුවන් විදිහට අපි මේක කරගෙන යන්න ඒ කලාකරු මාධ්‍ය හමුවක තොරතුරු ඊට පස්සේ අපි විදේශ වාර්තාවලට යන්න හදන්නේ දැන් මේ කතා කරන්නේ රාහුල් ගාන්ධි ගැන රාහුල් ගාන්ධි ඔබ දන්නවා රාහුල් ගාන්ධි කියන්නේ කවුද කියලා රජීව් ගාන්ධිගේ පුතා ඔහු කරන ප්‍රකාශයක් බලන්න ප්‍රභාකරන් ඝාතනය කරනවද තමන් සතුටු වුණේ නැහැ ඉන්දියා ලෝක් සභා මන්ත්‍රී රාහුල් ගාන්ධි කියන්නේ එල්ටීටීඒ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය කරනවද තමන් සතුට නොව බව රාහුල් ගාන්ධි කියනවා තම සහෝදරිය වන ප්‍රියංකා ගාන්ධිද ඒ සම්බන්ධයෙන් සතුට නොව බව රාහුල් සඳහන් කරනවා දෙන්නගෙම තාත්තා මැරුවේ එල්ටීටීඒ සංවිධානය ඊළඟට විදේශ වාර්තා සඳහා ලංකාදීපෙන් ලෝවට එතරත් ඉන්නවා රාහුල් ගාන්ධි කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි ජර්මනි ඇමරිකාවට ඉරානයෙන් තර්ජන එස්.අයි. නායකයා අනතුරු වංගවයි තවත් තැනක බලමු අර ඇමරිකාවට ඉරානයෙන් තර්ජන කියන කාරණාවේ වාර්තාව IS නායකයා අනතුරු අංගවයි කියලා තියෙන්නේ ඉරානයට පහර දීමට පසුබට වන්නේ නැතයි ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් කළ ප්‍රකාශය ඉරානයේ දැඩි විරෝධතාවයකට හේතු වෙලා තිබෙනවා ඊළඟට අපි යනවා ක්‍රීඩා වාර්තාවලට කෝටි 7ක ක්‍රීඩා භාණ්ඩ දිරාපත් වෙයි ක්‍රීඩා අමාත්‍යාංශයේ තැන් දෙකක නාමල් පත්‍රිකාවේ සහ යොහාන් බාසුර ලියන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයට අයත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මිලදීගත් රුපියල් මිලියන 70කට ආසන්න වටිනාකමකින් යුත් දෙවන්ත ක්‍රීඩා අම්පන්න තොගයක් ටොරින්ටන් ප්‍රදේශයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව පිටිය හා රීඩ් මාවත හොකී ක්‍රීඩාංගණ ක්‍රීඩාගාරයේ උඩුමහලේ වසරකට වැඩි කාලයක් දිරාපත් වෙමින් තිබීම ඊයේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වෙලා තිබෙනවා මෙන්න තියෙනවා පේනවද ෆොටෝ වල ඒවා ටික ඒ බාන්නනේ ක්‍රීඩා භාණ්ඩ මෙච්චර කාලයක් කෝටි 7ක් වටිනවලු මෙහෙම දිරාපත් වෙන්න දාලා තියෙනවා කියලා කියන්නේ ඔන්න තරන්නම් නාස්තිකාර තත්වයකට සමහර තැන්වල වැඩ කටයුතු කරනවදනේ ඊළඟට අපි ක්‍රීඩා වාර්තාවක් ක්‍රිකට් ගැන කෝලි ගැනයි කතා කරන්නේ ඔබ දන්නවා විශිෂ්ටතම පිතිකරුවෙක් විරාට් කෝලි කියලා කියන්නේ ලෝකයේ බිහි කරපු මෑත කාලීනව ක්‍රීඩා කරන අයගෙන් ඉතිහාසයේ හොඳම 10ට කෝලි කිට්ටුවේ එංගලන්තය සමග නොටින්හෑම් හිදී පැවති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පළමු ඉනිමේදී ලකුණු 97ක් සහ දෙවැනි ඉනිමේදී 103ක් ලබාගත් ඉන්දියානු නායක විරාට් කෝලි වත්මන් ටෙස්ට් ප්‍රතිකරුවන් ශ්‍රේණිගත කිරීමවල පළමු ස්ථානයට යලිත් පැමිණ තිබෙනවා. එතකොට ලෝක ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ප්‍රසාද ලකුණු ගත්ත අයගෙන් 11 වෙනි යට ඉන්නේ කිට්ටුවේ ලබට පේනවා අර වගුවක් උඩ ඩොනල්ඩ් බ්‍රැඩ්මන් තමයි තාමත් අංක 1 ඉන්නේ එතනට කිට්ටු වෙන්න කාටවත් බැරි වුණා. සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ලකුණු 961ක් අරන් තිනවා ප්‍රසාද ලකුණු. එතකොට ඊට පස්සේ 7 වෙනි ස්ථානයේ ඉන්නවා 4 දෙනෙක්. එතන කුමා සංගක්කාරත් ඉන්නවා 938යි. එතකොට විරාට් කොහලිට දැන් 937යි. ඔහුට තව එකයි තියෙන්නේ 938 සෙට් එකකට එකතු වෙන්න. ඒ ක්‍රීඩා වාර්තාව. අපි විරාමයක් අරන් යන්න. කාටුන් පෙළ ආරම්භමු. ආරම්භය ගන්නේ මෞබිමේ MD වීරරත්නගේ කාටුන් එකකින්. ලිස්ට් එකක් බලනවා මහත්තයා. නෝන අහනවා මොනවා ඔය බඩු ඩිංගිත්ත ගේන්න ත්‍රිවිල් එකක් මොකටද මිනිස්සෙව්? බඩු ගේන්න නෙවෙයි බඩු ගේන්න සල්ලි ගෙනියන්න. අර වෙනිසියුලාවේ කුකුලෙක් ගන්න වීල් බැරෝකින් අරන් එනවලුනේ සල්ලි. මෙයා ත්‍රිවිල් එකක් හොයනවා. ඔබේ ත්‍රිරෝද රත් සිහිනේ සැබෑ කරන්න. හිරු ටෙලි පෙරහැරම බලන්න. හිරුට 20යි දවස් 20න් ත්‍රිරෝද 20යි. එයාතරේ අද පත්‍රයේ ජනරාණි කාටුන් එකට අපි දැන් යනවා.
මෙන්න දෙන්නගේ දෙබස පත්තරේ බලනවා එක්කෙනෙක් බල්ලා කියනවා යෝන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයා සිසුවියකට හදි කරලාලු විභාගේ පාස් වගේ රාණි කියන මොන විභාගයේද මහා පාර්ලිමේන්තුවට සුදුසුකම් ලබන විභාගේ ඒක පාස් වගේලු අර යෝන් පාර්ලිමේන්තුවේ මෑන් මේ තලන්ගේ ඒතුමා කාටුන් එක ලංකාදීපේ කවුද මේ අරගෙන යන්නේ හරකෙක්වත් අගමැතිව වගේ ඇඳලා තියෙන උදැල්ලකුත් කරේ ඒතුමානු සර් මෙන්න උත්තරේ අපි දැන් ගමේ වැඩ රූපවාහිනිවල මේවා පෙන්වන්නේ නැහැ එහෙම කියාගෙන යන ගමන් කවුද මේ වීණාව යන්නේ බලන්න අද පත්‍රයේ අවන්ත ආටිකලගේ කාටුන් එක දැන් වයලින් වාදනයක් නේද මේ අගමැති වගේ ඇඳලා තියෙන්නේ ලෝක නායකින් කීප දෙනෙක් තමයි තාලේ දෙන්නේ කියලායි කාටුන් එකෙන් නම් කියන්නේ අඳුර ගන්න පුළුවන් නේද නායකින් පෙළ ඒ අතරේ විවිධ පනත් අරවා මෙව්වා අර අවුරුදු 35ට අඩු අයට ත්‍රිරෝදයට බැරි කතාව ළඟදී ඔය වගේ කතන්දර ගණනාවක් ආවනේ ඒකත් එක්ක මාබි මේ MD වීරරත්නගේ මේකත් බලන්න අර ආපු ගොඩක් කතිකාවට ලක්වුණු විවාදයට ලක්වුණු පනත් අරවා මෙව්වා ගණනාවම්ම කුඩු බක්කියට දාලා ජනාධිපතිතුමා නැගිටලා කියනවා තව ගේන්න කියලා අයින් කළා දාන්න ඒ අතරේ ලංකාදීපයේ නිමල් ජයශාන්තගේ කාටුන් එක මේ මේ කොයියන්නේ ජීඑල් පීරිස් නීති පොත පෙරලගෙන හිටපු ජනපති මහින්දව එක්කගෙන යනවා හැබැයි හිටපු ජනපතිවරයා ඉන්නේ දැස් බැඳලයි ජීඑල් එක්කන් යන්නේ හොදේ දැන් ලංකාදීපයේ දාසගේ කාටුන් එක මෙන්න දන්නවනේ ජීඑල් එක්කන් යන්නේ මොකටද තුන්වෙනි වරටත් පුළුවන් මෙන්න ජීඑල් පුවරු ඔසවනවා ඒ වගේම ඒ සැනින්ම පාරක් වදිනවා පොල්ලකින් ඩික් කියලා හැබැයි ඌයි ගන්න කවුද බලන්න ගැහුවේ ජීඑල්ට වැදුනේ මාර්ට ඌයි කියනවා ලංකාදීපයේ දාසහපලානගේ ස්වාරිස් මෙන්න ස්වාරිස් කියනවා මැඩම් විශේෂ මහාධිකරණයේ විරුද්ධ කළේ තනියෙන් කියලා අලුත්ගමගේ කියනවා තලතට කියන්නේ තලත කියනවා ලොක්කා කට උත්තර දෙන්න යන විදියටද මටත් යන්න කියන්නේ ඒ අතරේ ෆ්‍රයිඩේ බුලට් එකත් අද තලතට කවිය ප්‍රියන්ත කොඩිපිලිගෙන් අලුතෙන් උසාවියකුත් දානවා දැක්කා මා හොරු ටිකත් ඔහොමම ගෙනේමු දැක්කා එච්චර තමයි අපි වෙන කියමුද මක්කා දැන්වත් වැඩේ දෙමු අතුකෝරලා අක්කා අද පත්තරේ ප්‍රියන්ති පෙරරාගේ ඩොක් ටොක් මෙන්න මාධ්‍යවේදී කියනවා ජනපති අගමැති පට්ට ගහන්න තරම්ම මාධ්‍ය නිදාසක් ලබා දීලාලු අනිත් මාධ්‍යවේදියා කියනවා මැති සභේදීත් පිටතදීත් මාධ්‍යවේදියෝ පට්ට ගහන්නත් ඒකම ඔය අයිතියක් ලබාගෙන තියෙන්නේ ලංකාදීපයේ පංකජ රුවින්දගේ සරදම් දේශපාලකතුමා කියනවා පාකිස්තාන මාධ්‍යවේදීන්ට පූර්ණ නිදාස් දෙනවා කියලා ඉම්රාන් කියනවා කියලා මෙන්න සරදම්ගේ ප්‍රශ්නේ ඒ කියන්නේ ඒ රටේ සුදු වෑන් එකක්වත් ඉතුරු කරන එකක් නැද්ද දැන් දවසේ 14 විදුර අබේනායකගෙන් උතුරේ පූර්වවල ලියවුණු වචන දෙස යොමු වෙයි විගී මහ ඇමතිගේ වපර ඇස උතුරේ මෙන්ම දකුණේ දැන් කඳුළු මිස නැත වෙන දෙයක් කුමටද පුවරුවක බස විගීටම දීලා තවත් කවියක් තිලකගේ තුන්මන්සල උතුරේ විගී අමුතුම නැටුමකට වැටි නිදිගත් සිංහයන් උසි ගන්වන හැටි හිස පොඩි නොකරගනු මැන කළු ගලක ගැටි මෙය එක් රටක් එක කොඩියක් සිතනු වටි තට ගන්න මේක එක් රටක් එක් කොඩියක් අවසානයේ ගන්න හදන්නේ ලක්ෂ අයාමාරේ පුටුවලට දීපු කවියෙන් තලන්ගේ අනේද කියන්නේ මෙන්න අහන්න ඒ දඩු දිගේ පාසල් යති දරුව කුඩා කටුමැටි පාසලට වල්ලලි පනිති කඩා හිඳසත් මහල් පහයක මහා හැමති ලෙඩා 6 ලක්ෂයේ පුටු ඉල්ලා වැටෙති හඬා මහා හැමති ලෙඩා කියලා දාලා තියෙනවා හැමෙම මේක පුදුම ලෝකයක් සමයි